බලලාගේ දිව අපි අද මවිතේ YouTube channel එකේ ඔබත් එක්ක කතා කරන්න ලෑස්ති වෙන්නේ බලලාගේ දිව ගැන කවදා හරි දවසක ඔබට හිතිලා තියනවද බලලාගේ දිවයි මේ තරම් රළු කියලා නෑ නේද අපි අද බලමු ඇයි මේ පූසෙක්ගේ දිව මේ තරම් රළු වෙන්නේ කියලා බල්ලන්ගේ ඒ වගේම මිනිසුන්ගේ වැනි අනෙත් සත්තුන්ගේ සිනිඳු දිව වගේ නෙවෙයි බලලෙකුගේ දිවේ පැපිලේ ලෙස හඳුන්වන කුඩා පසුපසට මූණලා ඇති කොඳු ඇට පෙළකින් ආවරණය වෙලා තියෙනවා මෙමගින් වැලි කඩදාසියක වැනි රළු බවක් බලලාගේ දිවට ලබා දෙනවා නමුත් බලලෙකුගේ දිව මේ තරම් රළු විය යුත්තේ ඇයි පිළිතුර ඇත්තේ බලලුන්ගේ මනරම් හැසිරීම සහ උගේ ආහාර වේලේ බලලුන් ඉතා සූක්ෂම මනාලයන් වේ. ඔවුන් සැලකිය යුතු කාලයක් ගත කරන්නේ පිරිසිදුව ලෙවකමින් ඔවුන්ගේ ලොම් වලින් අපිරිසිදු හා ලිහිල් හිසකෙස් ඉවත් කරන්න. ඔවුන්ගේ දිවේ රළු බව පණාවක් මෙන් ක්‍රියා කරමින් ඔවුන්ගේ ලොම් වල ඇති අපිරිසිදු හා පැටලීම් ඉවත් කරමින් මේ කාර්ය කාර්යක්ෂමව කරන්න උදව් කරනවා. මීට අමතරව බලලෙකුගේ දිවේ ඇති පැපිලියා ඔවුන්ගේ සනීපාරක්ෂාව පවත්වා ගැනීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. ඒ කොහොමද දන්නවද? බලලුන් ඔවුන්ගේ ලොම් ලෙව කන විට ඔවුන්ගේ පැපිලා කුඩා කොකු ලෙස ක්‍රියා කරනවා. ලිහිල් හා මියගිය හිසකෙස් මෙන්ම ඔවුන්ගේ ලොම් සමහිසිර වී ඇති පරපෝෂිතයන් හෝ සුන්බුන් ඉවත් කරනවා මේ පැපිලියා මගින්. මෙම හැසිරීම බලලුන්ගේ සෞඛ්‍යට අහිතකර විය හැකි ආසාදන හා සමේ රෝග බෝ වීම වැළැක්වීමට උපකාරී වෙනවා. තවද බලලෙකුගේ දිව ඔවුන්ගේ ආහාර වේලෙහි වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. අනිවාර්ය මාංශ භක්ෂකයන් ලෙස බලලුන්ට ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතාවය සපුරාලීම සඳහා ප්‍රෝටීන් සහ මේද බහුල ආහාර අවශ්‍ය වෙනවා. බොහෝ විට ලොම් පිහාටු හෝ කොරපොතු වලින් ආවරණය කළ හැකි ගොදුරු දඩයම් කිරීම සහ පරිභෝජනය කිරීම මගින් ඔවුන් මේ පෝෂ්‍ය පදාර්ථ ලබා ගන්නවා. ඔවුන්ගේ දිවේ රළුභාවය ඔවුන්ගේ ගොදුරේ මස් ඉවත් කිරීමට ඉඩ සලසනවා. ඒ වගේම මේ ක්‍රියාවලියේදී අනවශ්‍ය ලොම් හෝ පිහාටු ඉවත් කරන්නත් ඔවුන්ගේ මේ දිව ඔවුන්ට උපකාරී වෙනවා. නමුත් මේ පැපිලියා ඇත්ත වශයෙන්ම ක්‍රියා කරන්නේ කොහොමද? සහ ඒවා ඒ තරම් රළු වෙන්නේ ඇයි? බලලෙකුගේ දිවේ ඇති සෑම පැපිලාවක්ම මිනිස් හිසකෙස් සහ නියපොතු වල ඇති එකම ද්‍රව්‍ය කෙරටින් වලින් සමන්විත වෙනවා. මේ කුඩා ව්‍යුහයන් කෙරටින් වල නැමී මගින් නිර්මාණය කරන ලද අන්වීක්ෂීය පසුපසට මුහුණලා ඇති කොකු සිය ගණනකින් ආවරණය වෙලා තියෙනවා. බලලෙකුගේ උගුර දෙසට කෝණාකාරව පිහිටා ඇති මෙම කොකු අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කර ගොදුර හෝලොම් මල්ලා ගැනීමට සහ ඇද ගැනීමට ඉඩ සලස්වනවා. පසුපසට මුහුණලා ඇති කොකු වලට අමතරව බලලෙකුගේ දිවේ ඇති පැපිලාවල රසාංකුර ලෙස හඳුන්වන සංවේදී ප්‍රතිග්‍රාහකද අඩංගු වෙනවා. මෙම රසාංකුර මගින් බලලුන්ට විවිධ රසයන් හඳුනා ගැනීමට ඉඩ සලස්වනවා. විශේෂයෙන්ම මස් වල ඇති රසකාරක සහ උමාමි රස ඔවුන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය වෙනවා. සිත් ගන්නා සුළු කරුණ තමයි බලලෙකුගේ දිවේ රළුභාවය ගෘහාශ්‍රිත බලලුන්ට අනන්‍ය නොවන නමුත් සිංහයන් කොටියන් සහ ජගුව වැනි වල් බලලුන් තුලද දකින්න තියෙනවා. මේ අනුවර්තනය වසර දහස් ගණනක පරිණාමනයේ වර්ධනය වීමක් වන අතර මේ ඔවුන්ගේ පැවැත්ම සඳහා වටිනා මවලමක් බවට පත් වෙලා තියෙනවා. අවසාන වශයෙන් අපිට තේරෙන්නේ බලලෙකුගේ දිවේ රළු බව කැපී පෙනෙන හා අද්විතීය අනුවර්තනයක් වන අතර එමගින් ඔවුන්ට ඵලදායී ලෙස හැඩගැසීමටත් ඔවුන්ගේ සනීපාරක්ෂාව පවත්වා ගැනීමට සහ ඔවුන්ගේ ආහාර වේලෙන් ඔවුන්ට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීමට ඉඩ සලස්වන බවයි. ඒ සත්ව රාජධානියේ කැපී පෙනෙන විවිධත්වය සහ ඔවුන්ගේ පරිසරය තුළ ජීවත් වීමට සතුන් පරිණාමය වී ඇති ආකර්ෂණීය ආකාරය පිළිබඳ සාක්ෂියක්. ඉතින් තවත් මේ වගේ YouTube වීඩියෝ එකකින් ඔබව හමු වෙනකම් මවිතේ YouTube channel එකෙන් අදට සමුගන්නවා. නැවතත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු.